මම මේ කරන ප්‍රකාශයෙන් පසුව ඔබට තේරෙයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඕන මහජන අයිතිය වෙනුවෙන් පෙනී සිටින ඒ ආරක්ෂා කිරීම සඳහා නිර්ව්‍යාජව කැප වෙන අයද එහෙම නැත්නම් මේ මංකොල්ලකාරයෝ ටිකක්ද කියලා මෙන්න මේ දේ හොඳට අවධානයට ගන්න මම මේ පෙන්වන්න දෙ මෙට්‍රික් ටන් 480ක පාම් ඔයිල් කේස් එක 2016 ඉඳලා රේගුවේ තහනම් කරලා අධිකරණයේ නියෝගයක් දුන්නා තීන්දුවක් දුන්නා මේව නිදහස් කරන්න බෑ කියලා කන්ටේනර් 24 ටොන් 480ක් කලවම් කළ පාම් ඔයිල් නෙමෙයි නිෂ්පාදනය කරපු හොඳ පාම් ඔයිල් මෙතනේ හොඳ පාම් ඔයිල් නිෂ්පාදනය කළ අවසන් වූ පාම් ඔයිල් වලට නිෂ්පාදනය කරන අවස්ථාවේදී ඉවත් කරන ෆැටි ඇසිඩ් මේ තියෙන්නේ ෆැටි ඇසිඩ් මේක සුවඳයි මේක සුවඳයි බැලුවම සම්පූර්ණයෙන් මේකට එකක් වෙනවා ඔබට පේනවා ඇති පැහැයත් හොඳට බලන්න මේ දෙකේ මෙට්‍රික් ටොන් 480 කාටද මේ ගේන්නේ මොකටද මේ ගේන්නේ ඔබට කවන්න ගේන්නේ මේවා තමයි ඔබ හන්දි වලට ගිහිල්ලා හවසට වැඩ ඇරලා යන ගමන් ඔබ පේපර් තෝසේ අරන් යනවා උළුඳු වඩේ අරන් යනවා නොයෙකුත් බැදපු කෑම වර්ග අරන් යනවා ගිහිල්ලා බලන්න පිටිපස්සට ගිහිල්ලා පුළුවන් නම් මොනවද මේවට පාවිච්චි කරන්නේ තෙල් කියලා ලොකු බැරල් වල ලේබල් එකක් නැහැ කිසි දෙයක් නැහැ පාම් ඔයිල් වලට බද්දක් තියෙනවා බද්දු පැහැර හරින්න හොඳ පාම් ඔයිල් වලට ජරාව කලවම් කළා තමයි ගෙනාවේ අධිකරණයේ මේ නඩුව පවරලා මේ සම්බන්ධයෙන් රේගුව ගත්ත සියලුම දත්ත වාර්තා පහක් අධිකරණයේ ගොනු කළා ඒ වාර්තා වලින් පැහැදිලිවම කිව්වා මේ පාම් ඔයිල් වල තියෙනවා ෆැටි ඇසිඩ් මේක පිළිකාකාරකයක් 19%කට වැඩිය ෆැටි ඇසිඩ් තියෙනවා ඒක මැලේසියන් පාම් ඔයිල් බෝඩ් එක පැහැදිලිවම ඔවුන්ගේ වාර්තාවකින් කිව්වා නිෂ්පාදකයා ලංකාවේ ආනයන කරුගේ ඉල්ලීම ප්‍රකාරව බදු පැහැරහැරීම සඳහා තමයි මේ වැරද්ද කළේ කියලා. මේ දෙක කියන්න ඕනේ ඔබට ලංකාවේ තියෙන ෆුඩ් ඇක්ට් එක ආහාර පනතේ තියෙන දෙවන වගන්තිය ප්‍රකාර මනුෂ්‍ය ආහාරයට නුසුදුසු ගේව ගෙන එක සම්පූර්ණයෙන්ම නීතියෙන් තහනම්. එහෙම තියෙද්දි තමයි මේක ගෙනාවේ. ඒකෙන්ද මේ ගැන තියෙන පෙරදින විශ්වවිද්‍යාලයේ ඒ වගේම අනිකුත් වෙරිටාස් තවත් ආයතන තුනකින් කිව්වා මේක සම්පූර්ණයෙන්ම පිළිකාකාරකයක් මේක නිදහස් කරන එක සම්පූර්ණයෙන්ම වැරද්ද කියලා. අධිකරණ නියෝගයක් දීලා තියෙද්දි ලංකාවේ තත්ත්වය බලන්න. මොකද උනේ? රේගුවට ඇරිය ආය සම්බන්ධ අධ්‍යක්ෂක ජනරාල්වරයාට නිසි පරිදි නීති ක්‍රියාත්මක කරන්න රටේ නීතියක් නැති නිසා නිලධාරියෙක් බය නැතුව මේ කන්ටේනර් 24ම නිදහස් කළා. ආපහු එන්න උනා අධිකරණයට. ආපහු අධිකරණයට එන්න උනා මේක එළියට දාන එක නවත්තන්න. මොකද? කවුද අමාරු වෙටෙන්නේ? ඔබේ අහිංසක දූ දරුවෝ. මේ ජරාව දැන් වරායේ තියෙනවා මේ කන්ටේනර් 24ක මේ ජරාවේ දැන් අවුරුදු 4කට වැඩි කාලයක්. ඔබට මම මේ දෙක පෙන්වුවේ ඔබට මේක තේරුම් ගන්නට හා ඔබ අධ්‍යක්ෂකට දකින්න ඕනේ. මොනවද මේ රටේ වෙන්නේ කියන එක. පාර්ලිමේන්තුවට යවන අවස්ථාවකදී ඔබේ නියෝජිතයෝ කවුද කියලා බලන්න. ඔවුන්ට පුළුවන් වෙනුනේ කැපකිරීමක් තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් යම් කැපකිරීමක් කරපු අයද නැත්නම් හුදෙක් මංකොල්ලය සඳහා ඉදිරිපත් වන අයද කියන එක ඔබ හොඳට අධ්‍යයනය කරන්න. අපි එදත් අදත් කවදත් වෙන හිටියේ මහජන අයිතිය වෙනුවෙන්. අපේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්.